අයිබුවන් සුබ සන්ධ්‍යාවක් නිතර උණුසුම් වන දේශපාලන ශ්‍රේෂ්ඨයේ තවත් මාතෘකාවක් සමගින් සංවාදයට අදත් සූදානම් මේ ආරම්භයේ බලය දේශපාලන සංවාදයයි අද බලය දේශපාලන සංවාදයේ නියෝජිතයන් ඔබට හඳුන්වා දෙන්නටයි සූදානම් වෙන්නේ නියෝජිතයන් හඳුනාගෙන ඉන්න අනතුරු අපි මාතෘකාව පිළිබඳව අවධානය යොමු කරමු जनता विमुक्ति पेरमुन नियोजने मध्यम कारक सभिक वसंत समर सिंह माता आश्वेन अद पलमु नियोजन एक्सत जाति पक्ष वेन्वेन पार्लमेंट मंत्री नलिन भंडार महता එවගේම ආද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරනවා එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා. අයිබෝන් ඔබතුමාටත් ඊළඟට ආණ්ඩු පාර්ශවයේ දෙවන නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා. අයිබෝන්. අයිබෝන්. මේ සූදානම් සමගින් ආද බලය දේශපාලන සංවාදයේ මාතෘකාව කුමක්ද? ඒ පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ. जातिकवादी अभियोग प्रधान चरित इलाकारी बलापुर बलापुर අද ක්‍රියාත්මක වෙන්නේ මේවා ස්වාධීනව මේ ආණ්ඩුව පෞද්ගලිකව මේ තියෙන චෝදනා සම්බන්ධයෙන් එක එක්කෙනා දඩ බීමා කරගෙන හොයාගෙන ගිහිල්ලා නැහැ. එහෙමනම් හොයන්න තව කී දෙනෙක්ගේ නම් තියෙනවද? සමහරට මේ CID එක හරි හිමින් කියලා සාකච්ඡා කරන මොකද මේ විපිගුණ වැඩි. ඒ නිසා මේ එකකටවත් ආණ්ඩුව මැදිහත් වෙලා මේව හොයාගෙන යන්න කියලා ඇඟිලි ගහන්නේ නැහැ. අපේ රජයේ තිබුණ ප්‍රධාන චෝදනාව තමයි දූෂණ පිළිබඳ චෝදනාව. එහෙමනම් ඒ රජයේ හිටපු වැඩි හරියක් ඇමතිවරු ආපහු ඇමතිව. අද ඒ පිළිබඳ පැමිණිලිවල සෙවීමක්වත් කටයුතු කිරීම ඇමති දූර බාර අරගෙන අවුරුද්දක් ඇතුළත ගෙවල් ගන්න කොහමද හෝටල් හදන්නේ කොහමද ඉඩම් ගන්න කොහමද කියන කාරණේ පිළිබඳ මේ ගැන හොයලා බලන්න. දූෂණ සහ වංචා නිතර ඕනෑම වකවානුවක සාකච්ඡාවට ලක්වන මාතෘකාවක්. දූෂණ හා වංචා පිළිබඳව කතා කිරීමේදී අවසානයේහි බලපෑම එල්ලවන්නේ රටේ ආර්ථිකයටයි. ඒ නිසාමම අද බලය දේශපාලන සංවාදයේ මාතෘකාව බවට අපපත් කරගන්නේ දූෂණ වංචා හා රටේ ආර්ථිකය පළමු ප්‍රවිෂ්ඨයේ ජනතා විමුක්ති පෙරමුණෙන් ගන්නවා. අපි ඊට පෙර ප්‍රථම ඔබට අපේ දුරකථන අංකය මතක් කරනවා. 2444555 අපේ දුරකථන අංකය. ඍජුව කෙටියෙන් මාතෘකාවට අදාළව ප්‍රශ්න අහන්නට කියලා ප්‍රේක්ෂක ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඍජුව කෙටියෙන් මාතෘකාවට අදාළව. ජනතා විමුක්ති පෙරමුණ අද නියෝජනය කරන්නේ එහි මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා. මා ඔබේ ප්‍රවිෂ්ඨයේ ඔබේ ආරම්භය මෙලෙස ගන්නට බලාපොරොත්තු වෙනවා. නිතර දූෂණ හා වංචා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හඬනගෙනවා. ගෙවි ගිය ආණ්ඩු කාලය පිළිබඳව ඔබ කතා කරනවා. ඒ අතරතුරේදී වර්තමාන ආණ්ඩුවත් සැලකිය යුතු කාල සීමාවක් දුර කාලයක් ගත කර අවසන්. මේ වන විට වංචා හා දූෂණ පිළිබඳව ජවි පෙක් කියවීම කුමක්ද කෙසේද? රංගන විශේෂයෙන්ම අද මේ මාතෘකාව ඔබ සාකච්ඡාවට ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද මේ වංචා දෝෂණ සහ රටේ ආර්ථිකය පිළිබඳව මේ වෙලාවේ කතා කරතුම තත්ත්වයක අපි ඉන්නේ. ඒ මොකද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා දැන් අවුරුද්දක් පාර්ලිමේන්තුව ඉවරලා දැන් අවුරුද්දක් වුණා. එහෙම නැත්නම් 2015 ජනවාරි අට වෙනිදාන් පස්සේ හදපු ආණ්ඩුව දැන් අවුරුදු එකහමාරකට වැඩි. රටේ ජනතාව මේ 2015 ජනවාරි අට වෙනිදාන් තිබිච්ච ආණ්ඩුව ගෙදර යව්වේ.
आंडव गेदरवे वंचा दूषण पिली चोदना मेरटे प्रजातंत्रवादे पिली बंधव मेरटे स्वाधीन अधिकरण स्वाधीन पिली बंधव मेरटे आर्थिक पिली बंधव गोडन बरपत्र विवेचन गणनावाक समग हेम गेदरवू आंडव जनता गेदरवल इलांट आंडवा तोरगत्ते रटे जनता अपेक्षावन एम नेत्तं जनता अरमुणु करपु जनतावट कियपु देवल इटु कराई किया मोकद एम ऐतिहासिक विच प्रधान सटन पाटयक तमाई होरुन नल्लनो दूषितयन नल्लनो दंडुवन देनो एयव होरकं करपु नवत अय करगन्नवा कियलानी हैबै एवा एवा सिद्ध वेनकोट एवा यम प्रमाणयकट सिदुवीम पिलिबंदव जनता अतर अद सकेयक कुकुसक ए पिलिबंदव यम प्रमाणयक प्रमादयक सहितव मेक यन्ने कियन साकच्छावा वेला तियेने निकन् नेमेयि मोकद ए ए साकच्छावा अतर हरि पहेदिली ආණ්ඩුව එක පැත්තකින් මේ හවුල් ආණ්ඩුවේ අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නීතිය Tamanට ඕන තරමින් නමාගෙන යනවා කියන කාරණේ තමයි හරි පැහැදිලි. ඒ මොකද හොරු අල්ලන්න ආපු අය දැන් හොරුත් එකතු කරගෙන ආණ්ඩුවක් කරනවානේ. ඒසයි දැන් දෙගොල්ලෝ එකට එකතුලා හොරකම් කරනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඒසයි එදා හොර පවුලක් ගැන රටේ විවේචනය තිබුණා. අද හොර හවුල ගැන මේ විවේචනය දැන් ගොඩනැගෙමින් තියෙනවා. ඒ ගොඩනගෙන හොර හවුල පිළිබඳව තියෙන විවේචනේ තියෙන්නේ මේ ආණ්ඩුව බලයට එනකොට මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ටිකක් තිබුණා. ඒ පොරොන්දු අතර තමයි තිබිච්චව තමයි මම දැන් කියුවේ. ඒ නිසා මේ කාරණා පෙළ ගැහෙද්දී විශේෂයෙන් ඔබ මතක් කළා වගේ ඒ පැවතිච්ච ආණ්ඩුවට තියෙන චෝදනා පිළිබඳව වංචා දූෂණ කොමිෂන් වලට ඒ වගේම CID එකට දූෂණ මර්ධන කමිටුලේකම් කාර්යාලයට අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට විවිධ පැමිණිලි ගණනාවක් බාර දුන්නා අපි. එවා යම් ප්‍රමාණයක විමර්ශනෙ වෙමින් තියෙනවා ඒ විමර්ශනයන් ඇතුළේ යම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියන කාරණේ තමයි මේ තියෙන්නේ. එතකොට අලුතෙන් එන ඒවා. දැන් අලුතෙන් ෆයිල් එකතු වෙනවා. මොකද මේ ආණ්ඩුවට අදාළව මූලිකව එකතු වෙච්ච පළවෙනි ෆයිල් එක තමයි රංගන බැඳුම් කර වංචාව පිළිබඳ ප්‍රශ්නේ. එතකොට මේක බරපතල කාරණයක්. මේක සරල කාරණයක් නෙමෙයි අපේ රටේ ණය වෙළඳපොලේ පොලි අනුපාතයන්. ඔබ අද බලන්න 2015 පෙබරවාරි මාසේ 9.5 තිබිච්ච පොලි අනුපාතය අද බැඳුම් කර පොලි අනුපාතය 114 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉතිරි කිරීම පොලි වැඩි වෙලා නැහැ මෙහෙම. අපේ රටේ සාමාන්‍ය ඉතිරි කිරීම පොලිය මෙහෙම වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳපොලක ණය ගැනීම සහ දීමේ පොලි සම්බන්ධයෙන් වැඩි වෙන්න සිදුවීම් සිද්ධ වෙන්නේ යම් සාපේක්ෂ එකඟතාවයන් සහිතව. හැබැයි ඒක නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ පොලි අනුපාතය වැඩි වීමට බලපාපු හේතුව. ඒ හේතුවේ අතුරු ප්‍රතිඵල අද වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද මේ බැඳුම් කර වංචාව පිළිබඳව බරපතල චෝදනාවක් තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවට. මොකද ඔවුන් මූල්‍ය වෙළඳපොළ උපකරණ හසුරවන්නේ මහ බැංකුව. ඒ නිසා මහ බැංකුව බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන වංචාව පිළිබඳව හිතාමතා මගහරිමින් තියෙනවා. අලුතෙන් පත්වෙච්ච සභාපති මහ බැංකුවේ අධිපතිවරයාට දූෂණ විරෝධී හර සංවිධානය හැටියට අපි ලිපියක් ඇව්වා. මේ පිටු 7ක ලිපිය පිටු 6ක ලිපියක් ඇව්වා. මේ චෝදනාවට ලක් වෙච්ච බැඳුම් කර නිකුතුවට අදාළ කමිටුවේ හිටපු සභාපතිරා ජේෂ නියෝජ්‍ය මහ බැංකුව අධිපති පී සමරසිරි මහත්තයා තවමත් එතන ඉන්නේ. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සාකච්ඡාවේදී කෝප් කමිටුවේ මෙලිම සාකච්ඡාවේදී දීලා තියෙන සාක්ෂිය අනුව 10 දෙනාගෙන් 9 දෙනෙක් මේ ටෙන්ඩර් කමිටුවේ කියනවා ඒ ගනුදෙනු වැරදි කියලා. සමරසිරි මහත්තයා අරුණාම. හැබැයි අදත් ඔහු එතන. අපි ලිපියක් ලිව්වා මේ චෝදනාවට අදාළව මහ බැංකුව අධිපතිවරට අදාළව අපි ලිපියක් ලිව්වා. දැන් ආයතනයේ මූල්‍ය වංචා විතරක් නෙමෙයි ආයතනයේ විශ්වාසය බිඳවට්ටලා තියෙනවා තොරතුරු එළියට දීලා තියෙනවා බැංකු කරුවන්ට පිළිබඳව අවිශ්වාසය හදලා තියෙනවා මහ බැංකුව පිළිබඳව අවිශ්වාසය හදලා තියෙනවා චෝදනා හතක් ඇත්තේ මේ වැරදි කරුවන්ට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා. අවසන් විනාඩිය මම කැමතියි ඔබෙන් දැනගන්න කෝප් කමිටුවේ සභාපතිවරයා කවුද කියලා. සුනිල් ලඳුන්නේත් සහෝදරයා. ඔබේ ප්‍රශ්නේ අහන්නේ ඇයි කියලා මම දන්නවා මම ඔබ ඒකට උත්තර දෙනවා මම. මොකද දැන් හැමෝම මේක දිහා බලන් ඉන්න විදිහක් තියෙන ඇයි? කෝප් කමිටුව හොරු අල්ලන් තියෙන එක නෙමෙයි රංගන. මේක තමයි ප්‍රශ්නේ. කෝප් කමිටුව තියෙන ගිනු විකනකාධිපතිවරයා ඉදිරිපත් කරන රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු පිළිබඳව ව්‍යවස්ථා මණ්ඩල ගන්න කෝප් කමිටුව දෙපාර්තමේන්තු ගන්න ගිනුම් කාර්ක සභාව ඒ අතේ කරන පරීක්ෂණ වල වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙනවා. ඒක පළවෙනි වාර්තාව තියෙන මල්ලගමේ මේ තියෙන කෝප් කමිටුව මුල් ජනවාරි මාසේ 2016 ජනවාරි 26 වෙනිදා ඉඳන් කරපු වාර්තාව. මේකෙත් කියලා දෙනවා පාර්ලිමේන්තුවට මේ කරුණු කියලා තියෙන රංගන. ඉතාම පැහැදිලි ඔහු ගිනුම් කාර්ක සභාව විතරක් නෙමෙයි කෝප් කමිටුව විතරක් නෙමෙයි විකනකාධිපතිවරයාට මහ බැංකුව තොරතුරු නොදී ඉන්න සදා මුදල් මණ්ඩලයට බොරු කියලා තියෙනවා. මේකේ තියෙනවා. මේක දැන් පාර්ලිමේන්තුව ප්‍රශ්න කරන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අවසන් කරා. මේ ප්‍රශ්නේදී මේ මහ බැංකුව අධිපතිතුමා මාට ලිපියක් එවනවා.
දූෂණ විරෝධී හඬ සංවිධානය වෙනුවෙන් ඔබ විසින් අද දින මාවතේවන ලද ලිපිය ලැබුණු බවත් එහි දක්වා ඇති කරුණු පිළිබඳව දැනටමත් පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ය සභාව මගින් පරීක්ෂණ කර සිදු කරන පිළිබඳව කරුණු දන්නමි ප්‍රශ්නේ තියෙන රංගන දැන් මනෝස ඇමතුමා නියෝජ්‍ය ඇමතුමා ඉන්නවනේ එතුමාගේ අමාත්‍යාංශ යටතේ යම් හොරකමක් වුණොත් වංචාවක් වුණොත් එහෙම ඉස්සල්ලාම කරන්න මොකද්ද ඒ අමාත්‍යාංශ යටතේ ලේකම්වරයා පරීක්ෂණයක් පවත්වලා අදාළ නිදන් චෝදනා පත්‍ර බාර දීලා වැඩ නවත්තන්න ඕන වැඩ නවත්තලා මේ වැඩේ කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ වංචා සිද්ධ වෙලා අවුරුදු එකමාරයි විගණ කාර්යපිට අපේනන මිලියන 1800කට වැඩි පොලි වංචා කිරීම විසින් ඇති කර පාඩුව සමස්ත ණයවල බලපෑම කර පාඩුව මිලියන බිලියන 60කට වැඩි බිලියන 60කට වැඩි ඒකේ බලපෑම අද මෙන්න පෙන්නවා 2001ට පස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය කොහෙද තියෙන්නේ 2001ට පස්සේ අපේ රටේ අඩුම ආර්ථික වර්ධනය මේක සමීප ජාරූපයක් ගත් මේ තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන වාර්තාව 2015 සැප්තැම්බර් 15 16 සැප්තැම්බර් 15 ආර්ථික වර්ධන වේගය 2.6යි අවසන් 2.6යි ශ්‍රී ලංකා මහ බැංකුව 2015 වාර්තාවේ කියනවා පහුගිය අවුරුද්දේ බැඳුම් කර ගනුදෙනුවලදී පොලි පොලියට සිද්ධ වෙච්ච බලපෑම නිසා බිලියන 69ක් වැඩියෙන් පොලි ගෙවන්න සිද්ධ වෙලා මේ හොරකම් වංචා සිද්ධ වෙලා තියෙද්දි ඒකේ ආර්ථිකයටත් බරපතල ලෙස බලපාලා තියෙනවා කියන කාරණේ තමයි මේකෙන් තහවුරු කරන්නේ නිසා අර ආර්ථිකේ මැජික් පෙන්වන්නම් කියලා ආපු ආණ්ඩුව මැජික් වෙනකොට ජනතාවට වැට් වලින් ගහලා බදු වලින් ගහලා ආණ්ඩුවේ වාහන ගේන්නයි වියදම් පනවන්නයි යනවා ජනතාවට සාධාරණ ඉෂ්ට නොකර යන ගමනක් තමයි මේ ආණ්ඩුව දකින්නේ වංචා දූෂණ සම්බන්ධව ඒ ස්ථාවර ඉඳන් තමයි අපි කටයුතු කරන්නේ ප්‍රොෆෙසර්ටි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ මධ්‍යම කාර්යක සභික වසන්ත සමරසිංහ මහතායි ආණ්ඩු පාර්ශ්වයේ පළමු නියෝජනය එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඍජු චෝදනාවකින් පළමු වටේ පළමු කොටස අවසන් කරන්නේ මා එතනින්ම ආරම්භ කරනවා එක තැනක කියවෙනවා අද තියෙන්නේ හොර හවුලක් දෙගොල්ලෝ එකතු වෙලා හොරකම් කරන තත්ත්වයක් කියලා මම ඔබ ආරම්භ කරන්න කැමතියි මම හිතන්නේ අදයි තියෙන්නේ හොර හවුලක්ද කියන එක වසන්ත සමසිංහ මහත්මයාගේ චෝදනාව වුණාට ජනතාව තියනවා දන්නවා මොකද්ද තියෙන හවුල කියන එක විශේෂයෙන්ම මේ මහ බැංකු කාරණේ සම්බන්ධව මම වැඩි කතා කරන්න යන්නේ නැහැ කොහොද හෙට හෝ අනිද්දා කෝප් කමිටු වර්තාව එළියට එනවා කෝප් කමිටුවේ සභාපති දූතයෝ දරන්නේ මෙතුමාලගේ පක්ෂේ අපි බොහොම ආදරය කරන බොහොම හොඳ දේශපාලඥයෙක් වෙන අපේ හඳුන්නේ නැති മന്ത്രിතුමා එනිසා මේ වර්තාව අරගත්තට පස්සේ මෙතුමාට ඇඟිල්ල දික් කරන්න පුළුවන් මෙන්න මේ කාරණා කියන සම්බන්ධව වැඩි කලින් මේක කතා කරන එක තේරුමක් නැහැ මේක මට පැහැදිලි කරන්න පුළුවන් නමුත් මම මේකට කාලය ගන්නෙ නැහැ මොකද හෙට මේ වර්තාව එළියට එන නිසා अत्रम मिथुमला दिगिन दिगटम एक चोदना करण मिथुमा मीट मसिक दिखकर कलिंग चोदना तो गल चोदना दुम चोदना करना मिथुमाल क्यूआ गल कारण संबंध वंचावा कुणा है भाई वार्ता මෙතුමාලා මිලියන 1803ක් පාඩුනා කියලා මහා ලොකුවට කෑ ගැහුවා.